ඔබට ගමුණු අරගෙන මධ්‍යස්ථානයේ තුල සිට වෙන ආගමික කටයුතු බාහිර වැඩ කටයුතු සිදු කරන ආගමහන්සේ එතකොට මේ වෙනකම් ඔය පද්ධතිය තුල කිසිම හේතුවක් නොගෙන විරෝධී වෙන ආකාරයේ බුදු පිළිම ඉදිරිපත් කිරීම ආදී සිද්ධ නොවුණා. නමුත් මේ වර්තමානයේ තුල වැඩ බහර ගන්නට හේතු වෙනතුමා ඒ ආකල්පය සංකල්පය අනුව මේ පද්ධතිය තුළ තිබෙන සියල්ල වෙනස් කරන්න ඔහු සූදානම් වෙලා ඉන්නවා. ඒ අනුව නිලධාරීන්ගේ පටන් මේ වගේම සාමාන්‍ය සොල්දාදුවන් දක්වාම ඔවුන්ගේ රූම්ස් වල තියෙන බුදු පිළිම ඉවත් කරන්න තියෙන කාරණාව කියලා තියෙනවා. එතකොට මේ ඉදිරිපත් කිරීම සම්බන්ධ බුදු පිළිමය පිළිබඳව අපිට දැනුවත් වීම ආවට පස්සේ විශේෂයෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ තුළ ඇතුළේ ඉන්න ඉහළ නිලධාරීන් පවා මේ පිළිබඳව දන්නේ නැති කමෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේක නොදැනුවත්ව උන දෙයක් මේක ගිනි ගොඩක් කියන කාරණාව තමයි මට මතක් කරන්නේ. නමුත් පැය 24කටත් වැඩි කාලයක් ගියාට පස්සේ තමයි ඒ අයත් දහවල් කරන දෙන්නේ. මොකද අපි විහාරස්ථානයේ ඉඳලා එතෙන්ට යන කොටත් ඒක ගිනිපත් වෙනවා නම් ආයතනය තුළ ඉන්න ඉහළ නිලධාරීන් හැටියට විනයානුකූලව කටයුතු කරන හැටියට ඔතෙන්ට මීටර 50ක් ගිහින් පයින් ගිහින් බලන්න දෙයක් තමයි. ඒ නිසා ඒ අය දෙන්න මුලින්ම අපිට කය ගන්න බොරුව කරේ. එතකොට අන්තිමේදී එතන තියෙන පුංචි කුඩු පිළිම වල අවා. එතන ඔය අඩදාසකින් ඉන්නේ මේ නිර්මාණය කරලා තියෙන පිළිමය. ඒක ෆයිබර් වලින් නිර්මාණය කරලා තියෙන පිළිමයක්. එතකොට ඒකත් මම තහවුරු කරගෙන තියෙනවා. එතකොට ඇතුළේ ඉන්න නිලධාරීන් එක්ක මම කතා කරලා මේ පිළිබඳව බොහෝ දේවල් කතා කරා. එතකොට ඇතුළේ සිද්ධිය වුණා කියන කාරණාවත් ඒ අය මතක් කරන්න දෙතුණා. ඉතින් නමුත් අන්තිමේදී ඒ අය මේ කාරණා වසන් කරන්න ඕන නිසා සාමාන්‍ය නිලධාරී සාමාන්‍ය සෙබලෙක් එහෙමත් නැත්නම් මනෝභාවය විකෘති වෙච්ච කෙනෙක් මේක සිද්ධ කරා කියන එක තමයි මට අද උදේ මතක් කරන්න දෙතුනේ. නමුත් බලධාරීන් හැටියට එහෙමත් නැත්නම් මහා සංඝරත්න හැටියට මේ පිළිබඳව අපි තවදුරටත් කරුණු කාරණා හොයනවා. හොයලා මේ පිළිබඳව දැඩි ලෙස තීරණයක් එහෙම නැත්නම් ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන කාරණාව ඒ වගේම රජයේ නිලධාරීන්ට මේ පිළිබඳව දන්වලා ඒ තුළින් යම් කිසි සම්මුද සාසනයට වෙන ගෞරවය රැකගත දෙන හැකියාවක් ඒ වගේම එවැනි දේවල් නොකරන්නට ඒ අයට ඒ කරපු අයට දඬුවම් දෙන ලෙසත් මම කාරණාව සිහිපත් කරනවා. ඒ නිසා වෙයි සියලු දෙනාටම ඒ වගේ